किसियम रटक अधिकरणीय कियान्ने एम रटेत एहि वेसन जनतावगेत युक्तिय पसंदलीमे प्रधान मर्मस्थानयक् लेस तमयि अपि कौरु सलकन्ने इतिम तवत् विधियकिन् प्रकाश कलोत् रटेत् समस्त महाजनतावगेत् नीतिये आधिपत्य सुरक्षित किरीमे प्रधान कार्यभारे सह वगकीम पेवरी तिबेन्ने अधिकरणयट इति मेन्न मे अधिकरणयट किसियम पुद्गलयेक पिरिसक आयतनयक संविधानयक देशपालनयक आंडुवक यम किसि बलपैमक सिदु करन्ने नम इन सिदुवन्ने अधिकरणीय नीतिये आधिपत्यट बरपतल तर्जनयक इति मेन्न मे स्वभावयक एवेन एहेमत नैन्नम अधिकरणयट अतपेवीमक मेवन विट रटे विधायक जनाधिपति वरया लेस वेजबेन रनिल विक्रमसिंह विसिन सिदुकरमीन तिबेन बावट साक्षिहा साधक मतुविमीन तिबेनमा इतिं मेय एतरम सुदुसु तत्वयक नोवे मोकद अधिकरणीय अनु स्वाधीन स्थानयक लेस तमाई अपि कौरु सलकान्नी इतिं एवेनी तत्त्वे तनकट रटे विधायक जनाधिपति वरया अधिकरणीय तमंट अवश्य आकारेट एम तमंट हितन आकारेट एय मेहेवीम सदा कटयुतु करन्ने नम එය ලෙහෙසි පහසුවෙන් මග හැරිය නොහැකි බරපතල කරුණක් ලෙස තමයි අප කාටත් සලකන්න සිද්ධ වෙන්නේ. මොකද මේවන විට අධිකරණයේ බරපතල නඩු කිහිපයක්ම තිබෙනවා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය අප්‍රේල් 26 වෙනිදා. එය පැවැත්වුවේ නොමැතිව එය දින නියමයක් නැතුව මේවන විට කල් දමා තිබෙනවා. ඉතින් අන්නේ කල් දමා තිබෙන මැතිවරණය යලි ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජාතික ජනබලවේගය ඒ වගේම පැපරල් සංවිධානය තවත් සංවිධාන කිහිපයක් සහ පුද්ගලයෝ අධිකරණයේ මීට විරුද්ධව කටයුතු කිරීම සඳහා නඩු පවරලා තිනවා. ඒ කියන්නේ ඉක්මන් මැතිවරණයක් ලබා දෙන ලෙස තමයි එම පිරිස් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් මෙන්න මෙවැනි ස්වභාවයක් තුල ඒ කියන්නේ කෙලින්ම මේ මොකද මේ මැතිවරණයේ කල් දැමීමට මූලික වශයෙන් පාදක වූයේ එහෙම නැත්නම් මැදිහත් වූයේ ප්‍රධාන චරිතය තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඉතින් ඔහු වටා තමයි මේ නඩු පෙළ ගොඩගැසී තිබින්නේ. ඉතින් එවැනි ස්වභාවයක් තුල ඔහු යම් කිසි ආකාරයකට තමන්ට හිතතේ තීන්දුව తీරන ගන්න සඳහා එහෙම නැත්නම් මෙම අධිකරණ නඩු ප්‍රමාද කිරීම කල් දැමීම එහෙම නැත්නම් විකෘති කිරීම සඳහා යම් කිසි බලපෑමක් අධිකරණය වෙත එල්ල කරනවා නම් එය ලෙහෙසි පහසු කරුණක් නොවේ. ඉතින් ඒක තමයි අපි අපේ ප්‍රධාන තර්කයේ වන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය දිනක රටේ විධායක ජනාධිපති වරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නුවර ප්‍රදේශයේ නුවර එළිය ප්‍රදේශයේදී අධිකරණ විනිසුරුවන් පිරිසකට භෝජන සංග්‍රහයකුත් පැවැත්වුවා. විශේෂයෙන්ම අභියාචන අධිකරණයේ සහ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් තමයි ඊට සහභාගී වුණේ. ඉතින් රටේ විධායක ජනාධිපති වරයා මෙවැනි නඩු තීරණාත්මක නඩු කිහිපයක් අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියාචන අධිකරණයේ විභාග වෙමින් පවතින අවස්ථාවක එම විනිසුරුවරුන්ට මේ විදියට භෝජන සංග්‍රහයක් ලබා දෙන්නේ නම් එය ඒ තරම් සුදුසු තත්ත්වයක් නෙමෙයි. එය ඍජුව හෝ වක්‍රව තමන්ගේ නඩුවලට අධිකරණ විනිසුරුවරන්ට කරන බලපෑමක්. එහෙම නැත්නම් අල්ලස් දීමක් හෝ අයුතු මැදිහත් වීමක් ලෙස තමයි අපට සලකන්න වෙන්නේ. මොකද විශේෂයෙන් අනිත් පැත්තෙන් තමයි එක පැත්තක මේ වගේ ස්වාධීන ආයතන ලෙස තමයි විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහා අභියාචන අධිකරණය කියන්නේ අධිකරණ ශේෂ්ත්‍රයේ තිබෙන ඉහළම ආයතන දෙක. ඉතින් ඒවා අපි සලකන්නේ බොහොම උතුම් ස්ථාන ලෙස තමයි. මොකද අපිට යුක්තිය අසාධාරණයක් සිද්ධ වුණොත් අපිට අවසාන වශයෙන් අපිට යුක්තිය ඉෂ්ට වෙන්න තියෙන්නේ එවැනි ආයතන. ඉතින් එවැනි ආයතනවල ගරු විනිසුරු වරුණුත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ රටේ විධායක ජනාධිපතිවරයා කියන කරුණ වෙනම දෙයක්. නමුත් මෙවැනි භෝජන සංග්‍රහයකට තමන්ට ආරාධනාවක් ලැබුණා නම් ඇරයුමක් ලැබුණා නම් එය බොහොම සාන්ත විදියට පිළිගෙන අනිත් පැත්තෙන් ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණා. හේතුව තමයි අපි මෙවැනි රටේ විධායක ජනාධිපතිවරයා වුණත් මෙවැනි භෝජන සංග්‍රහයකට ගියොත් අපි අප කෙරේ එහෙම නැත්නම් අධිකරණය කෙරේ යම් කිසි වැරදි වැටහීමක් රටේ සමස්ත ජනතාව තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්නේ අධිකරණයට සිදුවන ඒ කැළල වසා නැවැත්වීම සඳහා අධිකරණ විනිසුරුවරුන්ටත් යම් කාර්යභාරයක් තිබෙනවා මෙවැනි භෝජන සංග්‍රහයන් වලට සහභාගී නොවීමෙන් එහෙම නැත්නම් වැළකී සිටින්න තිබුණා. නමුත් ඔහුනුත් එවැනි දෙයක් කළා නැහැ.
ඔවුනුත් මේ භෝජන සංග්‍රහයට සහභාගී වෙලා තිබෙනවා. දැන් කාට හරි ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් රටේ විධායක ජනාධිපතිවරයාට රටේ විනිසුරුව රංග යම්කිසි සාකච්ඡාවකට භෝජන සංග්‍රහයකට කැඳවන්න අයිතියක් නැද්ද කියන වගේ තර්කයක් ගොඩනගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මෙතන තිබෙන ප්‍රශ්නේ තියෙන්නේ. අධිකරණයේ දැන් පළාත් පාලන මැතිවරණය වගේ තීරණාත්මක නඩු තීද්දී ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යම්කිසි නීතිමය ගැටලු මතුවී තිබෙන ස්වභාවයක් තුල ඉදිරියේදී තව මැතිවරණ කිහිපයක් මේ ප්‍රවණතාවය තිබියදී රටේ නීතියට අදාළව යම්කිසි ප්‍රශ්න ක්‍රියාවලියකුත් ගොඩනැගී තිබෙන අවස්ථාවක විනිසුරුවරු මෙවැනි දේවල් වලට සහභාගී නොවී ඉන්නත් තිබුණා. අනිත් පැත්තෙන් තමයි රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන් අවංක නිර්දෝෂී පුද්ගලයෙක් නම් මෙවැනි දේවල් වලට විනිසුරුවරව නොකඳවීමේ කටයුත්තක නියැලෙන්න තිබුණා. නමුත් ඔහු ඒක කරෙත් නැහැ. ඔහු ඒකින්ම පැහැදිලිව පේනවා ඔහු අවංක පුද්ගලයෙක් නෙමෙයි, ඔහු වංචනික චරිතයක් කියන එක පැහැදිලිව පේනවා. ඒ නිසා තමයි අභියාචනා විනිසුරුවරයන්ගේ ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ග නුවරඑළිය ප්‍රදේශයේදී භෝජන සංග්‍රහයක් දීලා ඔවුන් සමග සාකච්ඡා කළා යම්කිසි ක්‍රියාවලියක යෙදලා තිබෙනවා. ඉතින් මේක පැහැදිලි වශයෙන් අපිට නම් හැඟෙන්නේ අපිට හිතෙන්නේ සමස්ත ජනතාවට මේ කතාව අහගෙන ඉන්නකොට හිතෙන්නේ රටේ ජනාධිපතිවරයා අධිකරණ විනිසුරුවන් හරහා යම්කිසි අධිකරණයට අතපෙවීමක් කිරීමට යම්කිසි තැත් කිරීමක උත්සාහයක යෙදී සිටින කියන කරුණ තමයි. අනිත් පැත්තෙන් තමයි රනිල් වික්‍රමසිංහ මේවන විට මහාධිකරණ විනිසුරුවරයන් වශයෙන් හතර දෙනෙක්ව අයුතු සහගත ලෙස පත් කළා තිබෙනවා. ඒ පත් කිරීම පවා මේවන විට අධිකරණ ශාස්ත්‍රයේ බලවත් ප්‍රශ්න කිරීමට හේතු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දිසා විනිසුරුවරු හතර දෙනෙක් තමයි මේ ආකාරයට මහාධිකරණ විනිසුරුවරයන් වශයෙන් පත් කළා තිබෙන්නේ. මෙහිදී පීකේ පරණගමගේ ඒ වගේම ටී ප්‍රභාකරන් ඒ වගේම ටිකිරි ජයතිලක අනිත් එක්කෙනා තමයි KDYM නයනී නිර්මලා කියන විනිසුරුවරුන් වශයෙන් තමයි පත් කළා තින්නේ මහාධිකරණ විනිසුරුවරයන් වශයෙන්. ඉතින් මෙන්න මේ අයගෙන් දිසා විනිසුරුවරයන් වන පීකේ පරණගම සහ ඒ වගේම ටී ප්‍රභාකරන් දෙදෙනා සම්බන්ධයෙන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහු දිසා විනිසුරු මහේස්ත්‍රාත්වරු වශයෙන් ඒ වගේම දිසා විනිසුරුවර වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළා. ජේෂ්ඨත්වයේ අනුව ඔහුගේ මහාධිකරණයට පත් වුණාට කිසි ගැටලුවක් නැහි, ප්‍රශ්න සහගත තත්ත්වයක් නැහැ. නමුත් මෙහි පත් කර සෙසු දෙදෙනා සම්බන්ධයෙන් බරපතල කරුණක් මේවන විට ඉස්මතු තිබෙනවා. ඒ දෙදෙනා තමයි ටිකිරි ජයතිලක සහ නයනී නිර්මලා කියන්නේ. ඉතින් ටිකිරි ජයතිලක කියන්නේ ඇත්තටම දිසා විනිසුරුවරයෙක් නෙමෙයි. ඔහු අධිකරණ ශාස්ත්‍රයේ තුලින් ඉහළට ආපු එක්කෙනෙක් නොවේ. ඔහු මේවන විට පහුගිය කාලේ පුරාම සිටිය ඔහු සේවය කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් වශයෙන්ම තමයි කටයුතු කරේ. ඉතින් නියෝජ්‍ය මහලේකම් වශයෙන් සිටි ටිකිරි ජයතිලකව තමයි මේ ආකාරයට රනිල් වික්‍රමසිංහ තමන්ගේ හිතුමනාපට මහා අධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් පත් කළා තිබෙන්නේ. මොකද පාර්ලිමේන්තුව කියන්නේ දේශපාලන ආයතනයක්. එතන දේශපාලන අතකොළුවක්. ඊට වගේ එක දේශපාලන ආයතනයක්. ඉතින් දේශපාලන ආයතනයක සේවය කරමින් සිටි ටිකිරි ජයතිලක වැනි පුද්ගලයෙක් ස්වාධීනවයි කියන, එහෙම නැත්නම් අධිකරණය වැනි ස්ථානයකට පත් කිරීම බරපතල ගැටලුවක් තිබෙනවා. මොකද දේශපාලන ආයතනයක පුද්ගලයෙක් රනිල්ගේ හිතුමනාපට අධිකරණයට මහාධිකරණයකට සාමාන්‍ය අධිකරණයකට අතේ මහාධිකරණයට පත් කිරීමම දේශපාලන ගැත්තෙක්ව තමන්ට අවශ්‍ය විදිහට නඩු මෙහෙයවීම සඳහා, එහෙම නැත්නම් තීන්දුව තීරණ ගැනීමේ යම්කිසි බලපෑමක් එල්ල කිරීම සඳහා පත් කරයි කියන හැඟීමක් ඉස්මතු වෙනවා පැහැදිලි වශයෙන්ම. මොකද ටිකිරි ජයතිලක කියන්නේ මීට පෙර ගම්පහ දිසා විනිසුරුවරයා වශයෙන් සේවය කළා. සේවය කළා ඔහු ඒ අධිකරණ ශාස්ත්‍රයෙන් ඉවත් වෙලා තමයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් වශයෙන් පත් වුණේ. ඉතින් නියෝජ්‍ය මහලේකම් වශයෙන් පත් වෙලා ඔහුට යලිත් අධිකරණ සේවයට යෑමට අවශ්‍යතාවයක් තිබෙනා නම් ඔහුට තියෙන මහලේකම් ධූරයෙන් අයින් වෙලා තම ආපහු මහේස්ත්‍රාත් ධූරයට යන්න. එතනින් ගිහිලා ඒ කාණ්ඩේ ඉඳගෙන ආපහු ක්‍රමානුකූලව උඩට ඇවිල්ලා මහාධිකරණ අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් එතන ගැටලුවක් මතුවෙන එකක් නැහැ මං හිතන හැටියට. නමුත් එහෙම නැතුව ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් තව විශාල පිරිසක් අධිකරණ දිසා විනිසුරුවරයන් වශයෙන් සිටිද්දී ඒගොල්ලන්ගේ පැත්තකට විසිකල්ලා ඒගොල්ලන්ගේ අමතක කළා මේ දේශපාලන ආයතනයක සේවය කර, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් වශයෙන් සේවය කර
टिकिरी जयतिलकव रणिल विक्रमसिंह महाधिकरण विनिसुरु वरेक वशेन पत्किरीम एतरम सुदुसु तत्त्वयक नवे एक इत्ताम नोहबिना क्रियावलियक मोकद टिकिरी जयतिलक कियाने रणिल विक्रमसिंहट बहुम हितवत् अय ए निसाने मे आकारयट पत् करन्ने नन्नम एहेम नोकर इन्न तूरने नन्नम मोकद दिशा विनिसुरोरु विशाल प्रमाणयक इन्न ज्येष्ठत्वे महाधिकरणट यैम सदा मोकद ओनयम पूज्यलेक अधिकरणे पमणक नवे ओनयम क्षेत्रयक ओनयम पूज्यलेक तमंगे ज्येष्ठत्वेन क्रमानुकूलो उडट යන ඕනෑම කෙනෙක් යම්කිසි ආසාවක් තියෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් කැපවීමක් වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් තමන්ගේ හැකියාවන් පිළිබිඹු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ මට්ටමකට තල්ලු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් එවැනි අයට එම මහාධිකරණ අවස්ථාව එහෙම නැත්නම් ඒ තනතුරු නොදී මේ පිටස්තර පුද්ගලයෙක්ව ටිකිරී ජයතිලක වැනි පුද්ගලයෙක් පත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම සම්පූර්ණම පිළිගත නොහැකි කරුණක් වශයෙන් තමයි අපට සලකන්න සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ අධිදිනිඥ වර්ගයක් වශයෙන් ශ්‍රේවය කළ නිර්මලී නයනී නිර්මලීවත් මහාධිකරණ විනිසුරුවරයක් වශයෙන් පත් කළ රනිල් වික්‍රමසිංහ මොකද එක පැත්තකින් බලනකොට ඒක සුදුසු තත්වයක් නොවේ මොකද අනිත් පැත්තෙන් බලනකොට නීතිපති දෙපාර්තමේන්තුවේම ඉන්නවා නයනී නිර්මලීට වඩා ජේෂ්ඨත්වයෙන් ඉහළ අධිනීතිඥවරු නමුත් ඒගොල්ලන්ට එහෙම එක්කෙනෙක්පත් කරන කතකට ප්‍රශ්නයක් නැහැ. දැන් ඒගොල්ලන්ට නොදී ජේෂ්ඨත්වයෙන් ඊටාම පහළ මට්ටමේ ඉන්නේ කියන්නේ කනිෂ්ඨ නිලධාරණියක් තමයි නිර්මලී කියන්නේ. ඉතින් නයනී නිර්මලී කනිෂ්ඨ නිලධාරණිය කනිෂ්ඨ නීතිඥවරියක් ජේෂ්ඨ මහාධිකරණයේ වැනි ස්ථානයකට පත් කිරීම තුලින් බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. එයාව හරියට බැලුවොත් නයනී නිර්මලීව මොනම හේතුවක් මතවත් මහාධිකරණ විනිසුරු වරියක් වශයෙන් පත් කිරීමට අවශ්‍ය සුදුසුකම් නැහැ. මොකද තව ඉන්න දිසා විනිසුරුවරු. ඒගොල්ලන් ඒ ජේෂ්ඨත්වයේ ඒගොල්ලන්ට දෙන්න තුන. අනිත් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුවේම ඉන්නවා ජේෂ්ඨ අධිනීතිඥවරු. එහෙම නැත්නම් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරු ඉන්නවා. ඒ අයට දෙන්න තුන ඒ අවස්ථාව. ඉතින් ඒ අයට නොදී මේ ජේෂ්ඨත්වයෙන් කනිෂ්ඨ නිලධාරණියක් වන කනිෂ්ඨ අධිනීතිඥවරියක් වන නයනී නිර්මලීව පත් කළ නිර්මලාව පත් කළ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මේ වෙනි මේ ආකාරයට අධිකරණයට දේශපාලන අතපැවීමක් වශයෙන් තමයි. ඉතින් මේ ටිකිරි ජයතිලකවත් ඒ වගේම නයනී නිර්මලාවත් මහාධිකරණ විනිසුරු වරයන් විසින් පත් කිරීම සමස්ත අධිකරණ ක්ෂේත්‍රයටම කර බලවත් ප්‍රහාරයක් බලවත් පහර දීමක් බලවත් අතපැවීමක් දේශපාලන අතකොළුවක් වශයෙන් රනිල් වික්‍රමසිංහ අධික කරන්නේ මෙහෙවීම සඳහා කරන ලද උත්සාහයක් ලෙස තමයි අපිට සලකන්න සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මෙම මේ පත්කිරීම වලට විරුද්ධව අධිකරණ සේවා සංගමයේ පවා ජනාධිපති වරයාට 2023 මැයි මාස 23 වෙනිදා ලිඛිතව දැනුම් දීලා කළ තියෙන ටිකිරි ජයසිරික සහ නයනී නිර්මලාව පත් කරන්න එපා කියන එක පැහැදිලිව කළ තියෙනවා ඒ විතරක් නෙමේ අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය 2023 ජූනි මාස පළවෙනිදා ඒ කියන්නේ මේ ගිය පළවෙනිදාත් ඔවුන්ගේ විධායක සභා කමිටුව රැස්වීම තීරණය කළා තියෙනවා මේ පත්කිරීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා කියලා. ඔවුනුත් ප්‍රකාශ කළා තියෙන්නේ මේ දෙන්නට වඩා ජේෂ්ඨත්වයෙන් ඉහළ තව කීප දෙනෙක්ම සිටින්දි විශාල පිරිසක් සිටින්දි ඒගොල්ලන්ට නොදී ඒගොල්ලන්ගේ අභිභවා යමින් රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ආකාරයෙන් මේ දෙදෙනා පත්කිරීම තමන් දැඩි විරෝධය ප්‍රකාශ කරනවා කියලා තියෙනවා අධිකරණ සේවා සංගමයේ. මොකද අධිකරණ සේවා සංගමයේ කියන්නේ ශ්‍රී ලංකාවේ ලංකාවේ සියලුම විනිසුරුවරයන් ඒ කියන්නේ මහේස්ත්‍රාත්තා දිසා විනිසුරුවරයන්ගේ ඒකාබද්ධතාවයෙන් පිහිටු සංගමයක්. ඉතින් ඒ සියලුම නිලධාරීන් තමයි මේකට විරෝධය ප්‍රකාශ කළ තින්නේ දිසා විනිසුරුවරු සහ මහේස්ත්‍රාත්තාලා. ඉතින් එවැනි විරෝධයක්වත් නොතක අඩුතරමින් ඔවුන්ගෙන්ට කන් නොදී ඔවුන් සමග ඍජු සාකච්ඡාවකට එළඹිලා ඒ සම්බන්ධයෙන් කරුණු විමසලා ඔවුන්ගේ මතයටත් ඉඩක් නොදී හිතුවක්කාරකමට එහෙම නැත්නම් බලහත්කාරකම ලෙස මේ විදියට ටිකිරි ජයතිලකව සහ නයනී නිර්මලාව මහාධිකරණ විනිසුරුවරයන් වශයෙන් පත් කිරීම ඉතාමත් බරපතල ඡේදවාචකයක ආරම්භයක් වන්න පුළුවන් කියන එක තමයි අපේ නම් හැඟීම. ඉතින් මෙවැනි දේවල් පත් නොකරන්න රනිල් වික්‍රමසිංහට හැකියාව තිබුණා. නමුත් ඔහු මේවා නොකර තමයි මේ ආකාරයට මේ දේවල් කරන්නේ. ඉතින් මෙන්න මොකද අපිට සමහර විට
දැන් මේ වගේ විනිසුරු ධූරයන් පත් කරාට පස්සේ මොකද මේගොල්ලෝ තමන්ගේ උසස් වීමට નિયમિત සුදුසුකම් නැති අයනේ මේ පත් කිරීමේ. එතකොට ඒගොල්ලෝ නිතරම අධිකරණ ශේෂ්ත්‍රයේ නඩුවලදී පෙනී සිටියත් ඔහු නිතර නිරතුරුව කටයුතු කරන්නේ ආණ්ඩුවට විරුද්ධව, එහෙම නැත්නම් රනිල්ට විරුද්ධව, රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන පාර්ශවයට විරුද්ධව නඩුවක් ආවොත් එතෙන්දී කිසියම් ඒ නඩුවහා ලැමෙ යම් කිසි ලැබදියාවක් මතු වෙනවා. ඉතින් ඒක ඒතරම් සුදුසු තත්යක් නොවේ. ඒගොල්ලෝ යම් කිසි අගද්දායක තින්දුවක් දුන්නොත් මොකද්ද ඒතකොට ඇතිවන තත්ය? විශාල බරපතල ප්‍රශ්නයක් ඒ තුල මතු වෙනවා. ඉතින් මේක රනිල් වික්‍රමසිංහ කර අධිකරණයටත් රනිල් වික්‍රමසිංහ කරත් ඉතාමත් දුෂ්ට වැඩක් ලෙස තමයි අපිට කාටවත් දකින්න අසන්නට සහ අපිට හිතෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි දැන් අපිට සාමාන්‍යයෙන් කාට හරි කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ විතරද මේවා කළේ නැහැ. මහින්ද රාජපක්ෂත් මේවා කරා. මොකද අපි දන්නවා අධිකරණ ශේෂ්ත්‍රයේ ඉතාමත් බරපතල බලපෑම් වලට යටත් කර රාජ්‍ය නායකයෝ දෙදෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ. මේ දෙදෙනාම අධිකරණයට යම්කිසි බලපෑම් කරා තමන්ගේ පරිපාලන ව්‍යුහය තුළ තමන්ගේ කාල පරිච්ඡේදය තුළ. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ හිටිද්දී මොහාන් පීරිස්ස අගවිනිසුරුවරයා වශයෙන් පත් කරා. ඕක දේශපාලන පත්වීම සමග ඒකට දැඩි විරෝධයක් ඒ වෙනකොට රට තුලින් මතු වුණා. මොකද මොහාන් පීරිස් කියන්නේ අධිකරණ ශේෂ්ත්‍රයේ හිටපු නිලධාරියෙක් නෙමෙයි. ඔහු පිටින් ගෙනහලා තමයි අගවිනිසුරු ධූරයට පත් කරේ. ඉතින් ඔහු බොහෝ කාලයක් සේවය කළේ මහින්ද රාජපක්ෂ නියෝජනය කළ ආණ්ඩුවේ කැබිනට් ලේකම් වශයෙන් කටයුතු කරා. ඊට අමතරව මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක වශයෙන්ුත් කටයුතු කරා. මේ වන විට මම හිතන හැටියට මගේ විශ්වාසය හැටියට මගේ දැනුම අවබෝධය හැටියට ඔහු මේ වන විට සේවය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව තමයි මේ වනට දැන් කටයුතු කරන්නේ. ඉතින් ඒ විදිහට මේ ඉතින් එදා මහින්ද රාජපක්ෂ මොහාන් පීරිස්ස පත් කළෙත් මේ විදිහට ජනතා විරෝධය සහ අධිකරණ විනිසුරුවරයන්ගේ විරෝධය නොතක. මොකද එතකොටත් අගවිනිසුරු ධූරයේ දෙන්න සුදුසුකම් ඇති පුජ්‍යලෝ ශ්‍රේෂ්ඨාධිකරණේ හිටියා. ඒගොල්ලන්ගේ නොතකා තමයි මේ විදිහට මහින්ද රාජපක්ෂ දේශපාලන හිතවත්කම් අතුව මොහාන් පීරිස්ස අගවිනිසුරු ධූරයට පත් කළ තමන්ට අවශ්‍ය තීන්දුව తీරන ගත්ත බොහෝ නඩුවලදී. ඉතින් ඒවත් අපිට අමතක කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ අධිකරණ සේවයෙන් පිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා පත් කරා. අපි දන්නවා පියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන දැන් මේගොල්ලන්ගේ පවා පත් කරේ නිතිය. දැන් මේගොල්ලෝ ජීවිතේට කිසිම දායක දිසා අධිකරණයක, මහා අධිකරණයක, අභියාචනා අධිකරණයක හිටපු අය නෙමෙයි. මේගොල්ලෝ සාමාන්‍ය නීතිඥයෝ. ඒ නීති සාමාන්‍ය නීතිඥ. එතකොට මහින්ද රාජපක්ෂලාට හිතවත් ඒ කාලේ අනුව දේශපාලන හිතවත්කම් තිබුණු නීතිඥයෝ. හැබැයි ඒගොල්ලන්ගේ කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරා. දැන් කාට හරි තර්කයක් හා යොදන්න පුළුවන් පියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන කියන්නේ ඒ විදිහට පත් කරාට ගැටලුවක් නැහැ. ඔවුන්ට නීතිය පිළිබඳ හසල දැනුමක්, අවබෝධයක්, බුද්ධියක්, හැකියාවක්, පරිණත බවක් තිබෙනවා. ඒක වෙනම තර්කයක්. ඒක වෙනම කතන්දරයක්. ඒක නෙමෙයි මම මේ ප්‍රකාශ කරන්නේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණීය, මහාධිකරණීය, අභියාචනාධිකරණීය ඒවල හිටියා ජ්‍යෙෂ්ඨෝ. ඒගොල්ලන්ට නොදී මේ නීති ශේෂ්ත්‍රයේ පිටින්, ඒ කියන්නේ අධිකරණ ශේෂ්ත්‍රයේ පිටින් තමයි මේගොල්ලන්ට පත් කරේ. මං කියන්නේ ඒකයි. ඉතින් ඒ විදිහට මහින්ද රාජපක්ෂ තමන්ගේ හිතුමනාපෙට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පත් කිරීම සඳහා කටයුතු කරා. ඔය පියන්ත ජයවර්ධන කියන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වන සංජීව ජයවර්ධන වගේ සහෝදරයෙක්. ඉතින් පහුගිය කාලේ ප්‍රසන්න ජයවර්ධන මැතිතුමා නම් ජීවිතයෙන් සමුගත්තා යම් කිසි අසනීපයකට ලක් වෙලාද කොහෙද. ඉතින් නමුත් මේ විදිහට පත් කිරීම මහින්ද රාජපක්ෂ සිද්ධ කරා. ඒ විතරක් නෙවෙයි, ආව දැන් කාට හරි තර්කයක් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් ඔය ටිකිරි ජයතිලක පත් කිරීම සම්බන්ධයෙන්. දැන් ටිකිරි ජයතිලක පාර්ලිමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහ පත් කරා. එතකොට උවිට පෙර අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටි චිත්‍රසිරි මහත්මයා. ඔහු හොඳ නීතිඥ හොඳ මහත්මයෙන්. නමුත් ඔහු යම්කිසි කාල පරිච්ඡේදයක් දිසා විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කළ අධිකරණ ශේෂ්ත්‍රයෙන් සමුගෙන වෙන රැකියාවකට ගිහිල්ලා දුන්නා. ගිහිල්ලා ඊට පස්සේ ටික කාලයකට පස්සේ ආපහු ඔහු මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් පත් කළා කියලා දුන්නා. දැන් ඒ වගේ දේවලුත් තියෙනවා. දැන් මට මේක මේ කතන්දරේට ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේ කරුණ ප්‍රකාශ කරේ අභියාචනා විනිසුරුවරෙක් එක්ක මම කතා කරමින් සිටියා. ඔහු තමයි මට ප්‍රකාශ කරේ මේ කීටි චිත්‍රසිරි මහත්තයාත් මේ විදිහට ඇහිලා තියෙනවා කියලා. ටිකිරි ජයතිලක විතරක් නෙමෙයි කිව්වා. ඉතින් ඔහු නමුත් ඔහු ප්‍රකාශ කරා මේවා එකක්වත් හොඳ දේවල් නෙමෙයි කො. මේවා අධිකරණයේ වැනි ස්වාධීන යුක්තිසහගතයයි කියන ස්ථානයකට මෙවැනි පිටස්තර සමාජයෙන් පුජ්‍යලයන් පත් කිරීම ඊතරම් සුදුසු නොවන දෙයක් තමයි මටත් ඒ අභියාචනා විනිසුරුවරයා
ප්‍රකාශ කර සිටි. ඉතින් මේ කරුණු තමන්ට අභියාචනා විනිසුරුවරයෙක් වශයෙන් අපිට මේවා ඉදිරියට ඇහිලා ප්‍රකාශ කරන්න බෑ. මාධ්‍යවේදීන් වශයෙන් ඔබලාවත් මේවා ජනමත කර ජන සමාජයට දැනුම් දීම ඉතා වැදගත් කියන එක තමයි ඔහුත් මට ප්‍රකාශ කරේ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා තවත් මේ මහින්ද රාජපක්ෂ පාලනය තුල 2012 ජූලි මාසේ 7 වෙනිදා ඊවා වනසුන්දර මැතිනියව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වශයෙන් පත් කරා. දැන් ඒකත් තනිකරම දේශපාලන පත්වීමක්. මොකද ඊවා වනසුන්දර කියන්නේ මහින්ද රාජපක්ෂ සමග නීති විද්‍යාලයේ එකට ඉගෙනගත් තැනැත්තියක්. දැන් ඒ එතකොට මහින්ද රාජපක්ෂ සහ ඊවා වනසුන්දර බොහොම හිතවත්. දැන් ඒ හිතවත්කම් කරගෙන තමයි ඇයව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වශයෙන් පත් කළා. ඊට පස්සේ ඇය අගවිනිසුරු ධුරයටත් පත් කරා. ලංකාවේ ඉතින් එවැනි ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් මේවා හොඳ වැඩ දේවල් නෙවෙයි. මොකද අපි දන්නවා ඔය ඊවා වනසුන්දර දවසක් අධිකරණයේ සමංගේ කටයුතු හමාර වී නිවස බලා වාහනේ යද්දී මහින්ද රාජපක්ෂ ඇයට දුරකථනයෙන් කතා කරලා තිනවා. කතා කරලා තමයි ඇයව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයක් වශයෙන් පත් කළා. මේ ගෙදර යන ගමන් තමයි ඇයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරකම දුන්නේ කතා කළා. මහින්ද රාජපක්ෂල තනිකර තම දේශපාලන හිතවත්කම් මත අධිකරණයේ මෙහෙව්වේ ඒ ආකාරයටම. මොකද ඊවා වනසුන්දර කියන්නේ තනිකරම දේශපාලන ගති ස්වභාවයෙන් තමයි අධිකරණ තීන්දුව ලබලා දුන්නේ. මොකද අපි දන්නවා මේ ඇය මේ වන විට අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවය කරනවා. අද වෙනතුරුත් කරපු පරීක්ෂණයක් නැහැ. අද වෙනතුරුත් පැවරපු නඩුවක් නැහැ. අද වෙනතුරුත් හිරේවපු මුද්දලයක් නැහැ. මොකද මේ ඒගොල්ලන්ගේ ඒ ස්ථානවලට පත් කළා තියෙන්නේ මොකද රාජපක්ෂලාට අවශ්‍ය නඩු යටපත් කර ගැනීම සඳහා. එහෙම නැත්නම් ඒවා විකෘති කිරීම සඳහා. අධිකරණයට ඒවා පැවරුවත් ඒවා මොනවාරි ක්‍රමවේදයක් තුළින් ඒවා ලිස්සල යෑම නිදහස් වීම සඳහා තමයි ඊවා වනසුන්දර වැනි චරිත අල්ලස් ඔකට මේ විදිහට පත් කළා තියෙන්නේ. ඉතින් ඊවා වනසුන්දරලටත් ඒ විතර. ඉතින් මහින්ද රාජපක්ෂලත් ඒ විදිහට තමයි එදා කටයුතු කරේ. අද රනිල් වික්‍රමසිංහල කටයුතු. ඉතින් මේ එකක්වත් හොඳ තත්ත්වයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහල එදා මේ වලට විරුද්ධ වුණා. රනිල් වික්‍රමසිංහ මේ බොහෝ පත්වීම් වලදී ඔහු අපේ පතකයි පාර්ලිමේන්තුවේ පිටතත් ප්‍රකාශ කරා. බොහෝ අවස්ථාවල මාධ්‍ය හමුවල පවා ප්‍රකාශ කරා මේ විදියට අධිකරණ ශේෂ්ත්‍රයට ඇඟිලි ගැසීම ඉතරම් සුදුසු දෙයක් නොවේ කියලා කිව්වා. අගවිනිසුරු ධූරයේ දරුවෝ සිරාණි බණ්ඩාරනායකව ගෙදර යවන්න හදනකොට රනිල් වික්‍රමසිංහල ඒව සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක කතා ප්‍රකාශ කරා. ඒවට ඒ අතපෙවිම් වලට විරුද්ධව. හැබැයි එහෙම කතා කරපු රනිල් වික්‍රමසිංහ තමයි අද එයා ජනාධිපතිවල අධිකරණයට මේ විදිහට බලපෑම් කරන්නේ. තමන්ට හිතවත් හිතුමනාපට වැඩ කරන්න පුළුවන් පුජ්ජිල උපත් කළා. ඉතින් මේ එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ ඉතාමත් බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක්. මොකද ඉදිරියේදී කුමන තත්ත්වයක් මේ ස්වභාවය තුළ රට තුළ නීතිය තුළ ඇතිවේදයි කියන ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද මෙවැනි පත්කිරීම් තුළින් මෙවැනි දේශපාලන අගතිගාමී ක්‍රියාවලියන් තුළින් රටේ සමස්ත ජනතාවගේ නීතිය පිළිබඳව තියෙන එහෙම නැත්නම් අධිකරණය පිළිබඳ අධිකරණයේ විනිසුරුවරයන් පිළිබඳව තිබෙන විශ්වාසය එහෙම නැත්නම් ඔවුන්ගේ තියෙන මේ නීතියේ තියෙන ස්වභාවය පිළිබඳ දැඩි ප්‍රශ්න කිරීමකට අවිශ්වාසයකට භාජනය වෙන්න පුළුවන්. ඉතින් මහජන විශ්වාසය අධිකරණය කෙරෙහි නැති වුණොත් ඒ තුලින් නීතිය බරපතල කඩාවැටීමකට බිඳ වැටීමකට ලක් කරනවා. රට තුල සාමය සමගිය ස්ථාපිත කිරීමේ ප්‍රධාන කේන්ද්‍රීය ස්ථානයක් වන අධිකරණය ඒ විදියට බිඳ වැටීමකට ලක් වුවොත් එම රට සම්පූර්ණ අරාජික තත්ත්වයකට යනවා. ඉතින් ඒක ඉතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. එහෙනම් අපි රනිල් වික්‍රමසිංහට ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙවැනි තක්කඩි වැඩ කරන්න එපා කියලා. මෙවැනි අයුතු වැඩ කරන්න එපා කියලා. මෙවැනි අධිකරණයට අයුතු සහගත අතපෙවීම් කරන්න එපා කියලා. ඒ වගේම දැඩි විරෝධයක් දැන් අධිකරණ සේවා සංගමයෙන් පවා යොමු වෙලා තියෙන ස්වභාවය තුළ මෙම ටිකිරි ජයතිලක ඒකම නයනී නිර්මලා වැනි චරිත වහාම අඩුතරමින් මේ මොහොතේ හෝ ඉවත් කළා. ඒ වෙනුවෙන් සුදුසු දිසා විනිසුරුව එහෙම නැත්නම් ජේෂ්ඨත්වයෙන් ඉන්න දිසා විනිසුරුව පත් කරන ලෙස අපි බලපෑමක් වශයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් අපි තවත් මේ වගේම වැඩසටහනකින් හමුවෙමු. මම ශ්‍රීලාල් පියන්ත. ඊතලේ නිවුස් YouTube channel එක subscribe කරන්න, ඔබගේ අදහස් උදහස් පිළිබඳව comments කරන්න. ඒ වගේම මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අධිකරණ ශේෂ්ත්‍රය පිළිබඳ තවත් ඉතාමත් මේවාකාරී වැඩසටහනක් කරන්න. එහි තියෙන අඩුපාඩුකම් සහ මේ වන විට අධිකරණ ශේෂ්ත්‍රයේ මතුවලා තියෙන විනිසුරුවන් සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු කාරණා සම්බන්ධයෙන් තවත් නොබෝදිනකින් තවත් මේ වගේම අධිකරණය පිළිබඳ වැඩසටහනක් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ආයුබෝවන්.